Gedara kawuda? Gedara kawuda? Kawuda? Mang me dostara mahattaya. They handurune mahatteo me ram mokeda aave. Gedarin edi parak una bus eka mage eruna. Ithin pai maawa. Mechchara durai kiyala danne nae ne. Dura dattanawa. හැතැප්ම 12ක් අහහා යන් ඇතුළට එය සුන්දර නමුත් තරමක් අඳුරු බංගලාවක් පැරණි පෝරණුවක් විශාල බට්ට සහිත ඔරලෝසුවක් ජීවමාන ප්‍රමාණයේ චිත්‍ර රාශියක් එහි සාලයේ තිබුණා. බංගලාව බලාගත් අංශභාග සෑදී තරමක් සුව වී ඇතැයි සිටිය හැකි සන්දනම් නැමැත්තා කොරගසමින් මා මගේ කාමරයේ වෙත කැඳවාගෙන ගියා. සම්පූර්ණ දැවයෙන් නිමවා තිබූ තරප්පු පෙළ සම්බන්ධ බිත්තිය පුරා රටාවකට ඡායාරූප අමුණා තිබුණා. ඒවා ඉතාමත් නපුරු ලෙස මා දෙස බලා සිටින අයුරු මහා බියකරු බවක් ගෙන ආවා. ඉහළ මාලයේ තිබූ කාමර දෙකෙන් එකක් මගේ නවාතැන වුණා. එහි තිබූ එකම ජනේලය කුඩා දිය ඇල්ලක් දර්ශනය වන ලෙස සකසා තිබුණා. ඉපැරිණි වියන් ඇඳක් සහ මේසයක් පමණක් එහි ගෘහ භාණ්ඩ ලෙස දකින්නට ලැබුණා. එනම් සර් ලයිට් නිවලා නිදාගන්න. රෑ එලිපාලිය ඇවිදින්න යන්න එපා. රෝග තත්වයක් නිසා කොරගසමින් ඇවිදින ඔහු තරප්පු පෙළ බහින හඬ ඇසුනේ තනි කකුලක පුද්ගලයෙකුගේ අඩි ශබ්දයක් ලෙසයි. ගමන් විඩාව නිසාම ඉක්මනින් ඇඳට වැටුණත් ඈතින් ඇසෙන දිය ඇල්ලේ ශබ්දයත් කාමරේ වූ ඉපැරණි බවත් පහළ සාලේ වූ විශාල ඔරලෝසුවේ කටු වදින හඬත් හිතට අමිහිරිම සිතුවිලි රැගෙන ආවා. අධික සීතල මේ ගතිය වැඩි කිරීමට මනාවරු කුල් දුන්නා. මෙයට හුරු වීමට කෙතරම් කාලයක් ගත වේදයි මා දන්නේ නැහැ. යෝ මාතියෝ තේ කාමරේට ගේන්නද පාලට එනවද? ලොකු මාතියත් පාලේ ඉන්නවා. මං පහලට එන්නම්. නොදැනීම රැය පහන් වී තිබුණා. ලොකු මහත්තයා කියන්නේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීතුමාට මා රාජකාරී කළ යුත්තේ එතුමා යටතේ. Good morning, sir. Mang Dr. Stanley. Good morning. Waddi wenna. Mehe weda hitana tarang leisi ne. Mama ithin wediya mehe ne. Dawal leddu balala mama yanawa. Ohu samaga allapa sallapaye yedemin pradeshaye ganath anek වැදගත් කරුණුත් ගලපා ගැනීමට මට හැකි වුණා. රාගල ප්‍රදේශයේ සුන්දර තේවත්තක සහාය වෛද්‍යවරයා ලෙස මා සේවය කරන බවත් මෙහි කිසි අඩුවක් නැතත් පාළුව තනිකමට හුරු වෙන්නට කල්ගත වනු ඇති බවත් මා ලිපියක් මගින් නිවසට ලියා යැවීමටත් අතපසු කළේ නෑ. මෙසේ සාමාන්‍ය ලෙස සතියක් හෝ දෙකක් ගත වෙන්නට ඇති. එදින චුරු චුරු හඬින් මද වැසි වසින්නට වූ දිනයක්. මහා හඬින් ඔරලෝසුවේ නමේ කණිසම වදින විටත් සන්දනම් හා මා නැපෝලියන් බ්‍රැන්ඩි බෝතලේ භාගයක්ම ඉවර කර තිබුණා. මෙහි ඇති සීතලට එකම බෙහෙත මෙය බව සන්දනම්ගේ අදහස සත්‍ය බව මටද මේ වන විට පසක් වී තිබුණා. නිතර දේශීය අරක්කු වර්ග පාවිච්චි කරන සන්දනම් මේවාට තරමක් වේගයෙන් වෙරි වී ඇති බව ඔහුගේ වචන භාවිතයෙන් මනාව පැහැදිලි වුණා. නමුත් ඔහුගේ කටින් මෙතෙක් නොකියූ දේවල් එලිදරව් වුණේ මා ගතේ ලොමු ඩැහැ ගන්වමින්. මාතියා මේ බංගලාවේ රෑ ඇවිදින්න කොරන්න යන්න ඕනේ නෑ. මාතියාට තියෙන්නේ දෙන දෙයක් කාලා බීලා පාළුවේ වැඩ බලාගෙන ඉන්න. හරි. මාතියට රෑට මොන ශබ්දය ඇවුනත් ඇවුනේ නෑ වගේ ඉන්න. මං මේකේ හිටිය සුදු මාතියටත් වැඩ කරපු එක. හරි. ඒකම අයියස්සෑ. වත්තිගෑරු කීයක් නම් ඕකට ශාව කරනවද? ඒවා බලන්න බැරුව ඔහු තව වීදුරුවක් උගුරේ හලා ගත්තා. සාමවෙන්න මාත්‍යා. ඒවා බලන්න බැරුව සුදු නෝනා ආන් අර පේන ඇල්ලෙන් පැනලා හොයාගත්තේ ඕජස් කලන ශරීර කෝඩුව. මීට කලින් ආපු මාතෙලා ඔක්කොම ගියා. රාත්‍රියට පඩි පෙළ නගින බයින ශඩ්ඩය එනවා කියලා. මාතිය බය වෙන්න එපා. මං යකෙක් කුටවත් බය නෑ. මං ඉන්නවානේ. මාතියට කියන්න ඔය ඉස්කෝලේ ළඟින් උඩාට ගියාම හද්ද පරණ දේවාලයක් තියෙනවා. ගොම්මනේ යකෙක්වත් ඔය අහලකවත් ඉන්නේ නෑ. ඒ තරම් භයංකරයි. මං ඕකේ ඇසෙත් ගැලියෙක් එක්ක බුදියපු එකෙක් අම්මපා. ඒත් ඉතින් ඒකේ සාපෙන් මගේ පැත්තක්ම කොර වෙලාම ගියා. ඔහු තව මොනවාදෝ දොඩවමින් එතැනම පතබෑවී සිටියා. නමුත් මට එතැන් පටන් කිසිවක් ඇසුනේ නෑ. බිත්තිවල එල්ලා ඇති සියලුම රූප මාගේ ඇස් උගුල්ලා ගැනීමට මෙන් මා දෙසම බලා සිටිනවා. මගේ හද ගැස්ම සමග තරඟයට මෙන් බිත්ති ඔරලෝසුවේ බට්ටා මහා හයියෙන් නාද වෙනවා. ගැහැණියකගේ ඉකිබිඳීමක් ලෙස ඈතින් ඇසෙන දිය ඇල්ල නොකඩවා කඩා වැටෙනවා. සන්දනම් කියූ සුද්ධිගේ ඡායාරූප මෙතෙක් දැක නොතිබූ තරම් දුක්බර ලෙස මට පෙනෙනවා. කාමරයට යනවාද මෙතන සිටිනවාද දෙගිඩියාවෙන් සිටිමා එක හුස්මට තව බ්‍රැන්ඩි වීදුරු දෙකක් හිස් කළේ සුවනින්දක් බලාපොරොත්තු වෙමින්. කවුරුන් හෝ දොරට ගසන හඬක් ඇසී මා උඩ වී සිවී ඇහැරුණා. සන්දනම් සන්දනම් බලනවා කවුද දොර කඩන්න හදනවා මගේ දෙපා අසල වැතිර සිටි මුරකරුවාට පයින් අනිමින් මා කතා කළා ඔහු දෙමලෙන් මොනවාදෝ තොඩවා නැවත ගුලි වී නිදාගත්තා ඉන්න ඉන්න එනවා කිරි කිරි හඬ නංවමින් දොර ඇරුණා අනේ අනේ සර් ඉක්මනට යමු කෙල්ලට අමාරුයි මේ අයිසේ ඔය ටෝච් එක අහකට අරන් කතා කරනවා ඔහු අත තිබූ විදුලි පන්දම කෙලින්ම මගේ මුහුණට එල්ල වී තිබූ ආලෝකය දරා ගැනීමට බැරි තැන මම කෑ ගැසුවා අනේ සර් මගේ කෙල්ලට අමාරුයි ඉක්මනට යමු හරි මොකේද ආවේ ඉන්න මං මගේ බෑග් එක අරගෙන එන්නම් අනේ මං පයින්ම දුවගෙන ආවේ මහත්තයෝ ඉක්මනින් සූදානම් වූ මා යතුරු පුවරුවේ එල්ලා තිබූ ජීප් රථයේ යතුරත් අත්‍යවශ්‍ය බෙහෙත් බෑගයත් අතටගෙන පණිවිඩ කරුවත් සමග ගමන පිටත් වුණා හැතැක්ම තුනක් පමණ වාහනයෙන් ගමන් කළ පසු සර් අර ලොකු ගහ ළඟින් වාහනේ නතර කරන්න මෙතන ඉඳන් පයින් තමයි යන්න වෙන්නේ ඔහු කී ලෙසම වාහනේ නතර කළ මම ඔහු පසුපසම ගමන් කළා එය මිනිසුන් දෙදෙනෙකුටවත් මාරු විය නොහැකි තරම් කුඩා ගුරු පාරක් දෙපසින්ම තේ ගස් හා ඇතැම් තැන්වල ඉතා විශාල ෆයිනස් ගස්වලින් ආවරණය වී තිබුණා ඔහු අත තිබූ පන්දම නොවෙන්න මෙය අඩියක්වත් යා නොහැකි තරම් අඳුරු පාරක් වේවි තවත් පැය භාගයක පමණ ගමනකින් පසු පුංචි ගම්මානයකට ලං වුණා නමුත් එහි ගෙවල් 10ක්වත් තිබුණාදැයි සැක සහිතයි ඒ අතරින් එක් කුඩා නිවසක මිනිසුන් වට වී සිටි නිසා මගේ ගමනාන්තය එය බව වටහා ගත්තා. බිම දමා තිබූ කොහු මෙට්ටයක් මත මැදිවියට ආසන්න තරුණියක් වැතිර සිටියා. දැස් විවරව කණේනිකාව විශාලව තිබූ අතර ඇය හුස්ම ගත්තේ ඉතාමත් අපහසුවෙන් ශරීරයේද දණ්ඩක්සේ දරදඬු වී තිබුණ නිසා විෂක් ශරීරගත වීමෙන් ඇති වූ තත්වයක් බව මම තේරුම් ගත්තා බෙහෙත් මල්ලේ තිබූ සීමිත බෙහෙත් ප්‍රමාණයෙන් කුමක් කරමිදැයි සිතා ආසන්නම ප්‍රතිවිෂක් ලබා දී මදක් රැඳී සිටියා ඇය කතා කළේ නෑ බලා සිටි අතම බලා සිටි ඇගේ කම්මුල් වලට පහර කිහිපයක් එල්ල කළත් ඇය කතා කළේ නෑ මා වැරෙන් ඇගේ මුඛය විවෘත කළා ඒ දුටු දෙය බියත් පිළිකුලත් දුකත් එකවරම මා මනසට ගෙනෙන්නට සමත් වුණා දිව තිබුණේ නෑ එය කපා දමා තිබූ සේයාවක් දක්නට ලැබුණා ඇගේ රෝගී තත්ත්වය මගේ මට්ටමින් එහා ගොස් තිබුණා මේ ළමයා ක්ලිනික් එකට අරන් යන්න වෙනවා අනේ මේ රෑ කොහොමද මහත්තයෝ උසගෙන යන්නේ හරි එහෙනම් මං ඉක්මනට ගිහින් බෙහෙත් ටික අරන් එන්නම් නිදා ගන්න දෙන්න එපා සිහියෙන් තියාගන්න දෙවතාවක් නොසිතාම මා පාරට පැන දිව්වා පන්දමක් ඉල්ලා නොගත් මෝඩකම තේරුණේ තේ වත්ත මැදින් දුවගෙන එන විටයි හැකි වේගයෙන් පල්ලම බැස ආවත් මාර්ගයේ නුපුරුදු බවක් දැනුණා පෙර ආ මාර්ගයට වඩා විශාල රූසගස් මාවටා කැරකෙන්නාක් මෙන් දිස්සුණා. එම ගස් වටකර රතුපාට කොඩිවැල් එල්ලා තිබුණා. දෙහාමුදුරුවනේ, මේ අර කියපු දේවාලේ. ඇත්තෙන්ම එය ඉතා පැරණි මෝසල දේවාලයක් වුණා. තැනින් තැන paludu වී තිබූ දේව රූප ඒ මෝසල භයංකාර බව දෙගුණ තෙගුණ කරන්නට පසුබට උනේ නෑ. දිව දිගදත් උල්ලේ පෙරාගත් ඒ රූප මට ඔච්චම් කලේ මා අතරමං වී ඇති බව හඟවන්නට වගේ. කං බිහිරි කරවන රැහැයන්ගේ උදව්වට වවුලන්ද එකතු වී මා පිය ගැන්වීම අති සාර්ථකව සිදු කරනවා. එතන නතර වී සංසුන්ව කල්පනා කළා. මේ පාර දිගේ කෙලින්ම ගිය විට ඉස්කෝලේ ළඟට වැටෙන බව සන්දනම් කියූ දේ මට සිහි වුණා. හැකි ඉක්මනින් නැවත පල්ලම් බැස්සා. සිතට සහනයක් ආවේ පාසල් ගොඩනැගිල්ල දැකීමෙන්. ගුරු පාරෙන් ප්‍රධාන පාරට වැටි ඉදිරියට දිව ආවා. විනාඩි 10ක පමණ ගමනකින් මා විසින් නතර කළ ජීප්‍රිය හමු වුණා. ඉක්මනින් රථයට නැගී හැකි වේගයෙන් පැදවුවා. නමුත් ඒ වැඩි දුරකට නොවේ. හිටි හැටියේ රථයේ පිටුපස අසුනින් ලදරුවෙකුගේ හැඬීමක් ඇසී මා හදවත නතර වුණා. පාර අයිනට කර වාහනේ නතර කර පරීක්ෂා කර බැලුවේ වාහනේ නවතා තිබූ මොහොතේ කවුරුන් හෝ දරුවෙක් වාහනෙන් තැබුවාදැයි සැකය ඇතිවයි. නමුත් එහි කිසිවෙකුත් සිටියේ නෑ. මා කෙතරම් බිය වූවාදැයි වචනවලින් විස්තර කළ නොහැකි. නැවත ගමන් නැරඹුවා. නමුත් නැවතත් නොකඩවා ඒ හැඬුම් හඬ ඇහෙද්දී මුළු ගතම බියෙන් වෙලී ගියා. රථය පදවන ගමන්ම පසුපස පරීක්ෂා කළා. දිගු සුසුමක් හෙලා නැවත ඉදිරියට හැරෙද්දී මා ප්‍රමාද වැඩි. පාලනය කළ නොහැකි තරම් රථය පාරෙන් පිට පැන තිබුණා. නිමේෂයක් ගත වෙන්නට පෙර රථය ගසක වැදුණා. මා හිසද සුක්කානම මත වැදුණු බව මතකයි. විනාඩි කිහිපයක් ගත වුණා. මුළු පරිසරයම නිහඬයි. වාහනේ ලාම්පු නිවි නිවි දැල් වෙනවා. ඉදිරිපස විශාල දුමක්ද නගිනවා. අමාරුවෙන් වාහනෙන් බැසගත් මා කොරගසමින් ඉදිරියට ඇදුණා. වේදනාවක් නොදැනුණත් නළල දිගේ ලේ ගලා යන බව මට දැනුණා. රථයේ ලාම්පු එළියෙන් මැවුණු මාගේ දිගටි සෙවණැල්ල අවසානයේ කවුරුන් හෝ සිටගෙන සිටිනු දැක මා නතර වුණා. ඒ අර දිව නැති තරුණිය. බියෙන් තැතිගත් මා එතැනම දනගසා ගත්තා. හිස පැත්තකට ඇලවී තිබූ ඇය කොරගසමින් මා වෙත ඇදෙනු දුටුවා. මේ මාගේ අවසානයයි. මා දැස් වසා ගත්තා. "මාත්‍යා, අයියෝ මාත්‍යා." මට කිසිවක් කියා ගැනීමට නොහැකි. ඒ සන්දනම්. ඔහු මා ඔසවා වත්තම් කරගෙන රැගෙන ආපව යාන්තමින් මතකයි. දිවනැති කෙල්ල මේ එයාට බෙහෙත් යන්න ඕනේ. පරක්කු වෙන්න බෑ. මම තෙටෙව්වා. දෙයිහාඳුරුවනේ මාතියා මේ රෑ එහි ගියාද? ඔහු මාව ඇඳක තබමින් ඇසුවා. ඔය කෙල්ල යන්තමින් තේරෙන කාලේ ඕකිගේ අම්මා බඩ වෙලා හිටියේ. දරුවා අම්බුනාම ඒකත් තනි කරම සුදුම සුදු පැටියෙක්. ඉටි ඇටියේ ගෑණී දරුවයි අතුරුදාන් වුණා. ටික දුවක් යද්දී පොඩි කෙල්ල මා ගෑණි වගේ දොඩවන්න ගත්තා. ආවේසෙන් වගේ සුද්දා ගෑණිව මරපු ඇටි කියවද්දී සුද්දා බය වෙලා ඔය කෙල්ලගේ දිව කැපුවා. ඕකුන්ගේ ශාපේ මුළු බංගලාවෙම ඔල්මන් කරනවා මාත්‍යෝ. සන්දනම් එක දිගට කියාගෙන ගියා. ඒ කියන්නේ අර අඬපු දරුවා. මම මටම කියාගත්තා.